ಅಭಾವ ಪ್ರಾಪ್ತ ದೇವನ ಎಲಿಜಬೆತ್ ಮಹಾರಾಜನಿಗೆ ದೇಹದ ಅವಸಾನ ಗೌರವ ದೆಕ್ವೀಮ ಸಂದಹಾ ಮಹಾಜನತಾವಟ ಲಬಾ ದೇ ತಿಬು ಕಾಲಿಯ ಬ್ರಿತಾನಿ ವೇಲಾವೆನ್ ಅದ ಉದಯಸನ 6:30ಟ ಅವಸಾನ ವುನಾ. So, you are the last person in the queue. Really? Oh, bless you. So, well done. Do you want to both come this way, please? She'll get one, don't worry. All right, thank you. Thank you, everyone. ජනාධිපතිවරයා ප්‍රමුඛ ලෝක නායකයන් පිළිගැනීම සඳහා තුන්වෙනි චාල්ස් රජු බකින්හැම් මාලිගයේදී විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණා. ලෝකනායකයන් සහ රාජතාන්ත්‍රිකයන් ඇතුළු ආරාධිත අමුත්තන් 2000කට අධික සංඛ්‍යාවක් මහරජනගේ අවමංගල්‍ය අවස්ථාව සඳහා සහභාගී වෙනවා. ආරාධනා ලැබුවන් අතර ඔස්ට්‍රේලියාවේ ආදිවාසී කාන්තාවක් වන මීරියම් රෝස් උන්කුරුමන්ද ඇතුළත්. මෙරට වේලාවෙන් අද පස්වර 3:04ට මහරජනගේ දේහය වෙස්මිනිස්ටර් ශාලාවේ සිට වෙස්මිනිස්ටර් ඇබි දේවස්ථානයට විචිත්‍ර පෙරහැරකින් රැගෙන ආවේ මිලිසි. පෙරහැර සඳහා රාජකීයයන් සහභාගී වූ අතර තුන්වෙනි චාල්ස් රජුගේ පුත් විලියම් කුමරුගේ දරු දෙදෙනා වන නවහැවිරිදි ජෝර්ජ් කුමරු සහ පස්හැවිරිදි චාල්ස් කුමරියද පාකමනින් එක්ුණා. ක්‍රියාත්මක ආරම්භ වුණා. රජනගේ දේහය වින්ස මන්දිරයේ වෙත රැගෙන ගොස් පැයකට ආසන්න කාලයක් එහි තැන්පත් කර තිබෙනු ඇති.
මාලිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී දේව මෙහෙයක් පැවැත්වෙන අතර දේහය තැන්පත් කිරීමට නියමිත වෙද්දී මහරජිනගේ ස්වාමියා වූ පිලිප් කුමරුගේ දේහය තැන්පත් කර ඇති ස්ථානයට පසුකි. රජින අභවප්‍රාප්ත වනතුරු පිලිප් කුමරුගේ දේහයද ආරක්ෂිතව තැන්පත් කර තිබූ අතර ඒ අනුව එම යුවළගේ දේහ රාජකීය සොහොන් ගැබ තුල අද තැන්පත් කරනු ඇති. මෙලෙස රාජකීය සොහොන් ගැබ විවෘත කරන්නේ වසර 20කට පසුව වීමත් විශේෂත්වයක්. මහරජිනගේ අවමංගල්‍ය උත්සවය අවසන් වීමට නියමිත වෙද්දී මෙරට වේලාවෙන් අද රාත්‍රී 12ට පමණ. We will be with our friends again. We will be with our families again. We will meet again.